මම ඒගුල්ලන්ගෙන් ඉල්ලීමක් කළා මේ 14 වෙනිදා සම්මත වෙච්ච යෝජනාවේ තියෙනවා යෝජනා අංක 1 ඔය විශ්වාස බංගේ යෝජනා අංක 1 තියෙන්නේ මම ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා මම කටයුතු කරලා කියලා තමයි යෝජනා අංක 1 තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කතානායකතුමාටත් කිව්වා සියලු පක්ෂ නායකින්ටත් කිව්වා පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මම කිව්වා කරුණා කරලා මේ පාර්ලිමේන්තුව දෙන තීන්දුව මට බාර ගන්න මම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරලා කියන කොටස අයින් කරන්න කියලා. මොකද මම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරලයි කියන කොටස පාර්ලිමේන්තුවේ සම්මත වීම මට බාර ගන්න බෑ. අනිත් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම කඩලාද නැද්ද කියලා ව්‍යවස්ථා විශ්ලේෂණයක් කරන්න පුළුවන්, ව්‍යවස්ථා පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ ව්‍යවස්ථා විග්‍රහයක් කරන්න. එතකොට එහෙම මම වැරද්දක් කළා තියෙනවනේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරු හරි කරුණු ඉදිරිපත් කළා එතනින් ගන්න ඕනේ. එහෙම නැතුව පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව නිර්වචනයක් දෙන්න විග්‍රහයක් කරන්න කරුණු පැහැදිලි කිරීමක් කළ හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ඒක නිසා මේ තත්ත්වයන් තුළ මම සතුරු වෙනවා මේ වන විට අද වෙන විට පාර්ලිමේන්තුව බොහොම සංසුන් වෙලා තිබෙනවා බොහොම සීලාචාර වෙලා තිබෙනවා. මේ දක්වාම මට පිළිගත හැකි විදිහට බහුතරේ විශ්වාස වංග යෝජනාවට පෙන්වුවේ නැහැ කියන එක. දැන් පෙරේදා තිබුණේ තීරින් කාර්ක සභාව ගැනනේ. තීරින් කාර්ක සභාවට ඡන්දයක් තිබුණේ. මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහත් යන මං ගාවට ගේන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහත් තමයි අගමැති විදිහට පත් කරන්නේ මගේ ජීවිතේට.